සුබ දවසක් හැමෝටම. අද 2024 සැප්තැම්බර් 30 වෙනිදා 2024 ශිෂ්‍යත් විභාග ගැටලුව සියලුම දරුවන්ට සහනයක්. මෙවර ශිෂ්‍යත් විභාගයේ ගැටලුවට අවසන් විසඳුම ලැබුණේ මෙහෙමයි. මේ සම්බන්ධව අද දෙමාපියන්ගේ ප්‍රචාරය. අපි මේ සම්බන්ධවයි මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නේ. මෙවර ශිෂ්‍යත් විභාගයේ සම්බන්ධයෙන් උද්ගතව ගැටලුවට වඩාත්ම සුදුසු විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබා දීම බව නිර්දේශ කර ඇත. මතභේදයට තුඩුදුන් මෙවර පහශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය යළි පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා 7 දෙනෙකුගේ කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබුණි. එම වාර්තාව අධ්‍යයනය කර ගත යුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරි විසින් පත් කරන ලදී. එම කමිටුව අධ්‍යාපනඥයින් අධ්‍යාපන මනෝවිද්‍යාඥවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යානයේ පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත වූ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. ඒ අනුව එම කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුන් දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත් දරුවන් සියලු දෙනාට සාධාරණ ඉටු කිරීම අත්‍යවශ්‍ය බවත්ය. එහිදී වඩාත් සුදුසු විකල්ප ලෙස විභාගයට කලින් සාකච්ඡා වූ බැවින් හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයේ පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබා දීම සුදුසු බවත් එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇත. කෙසේ වුවත් අද 2024 සැප්තැම්බර් 30 මේ සම්බන්ධව දෙමාපියන්ගේ ප්‍රචාරය ලබා දී තිබෙනවා. පසුගියදා පැවති පහශ්‍රේණි ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටින්නේ පහශ්‍රේණි ශිෂ්‍යත් විභාගයේ යළි පවත්වන ලෙසයි.